පහුගේ දිනවල පැවැත්වුණු උසුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවාට හිමි සම්මාන හිමි කරගන්නට වාසනාව හිමි වුණේ ඔහුටයි. නීල පබළු හරහා ජනප්‍රියත්වයේ හිමි පෙත්තට පැමිණි ඔහු ජනප්‍රියම නළුවාට හිමි සම්මානය දිනාගත්තා. ඒ සිරස නාලිකාවේ විකාශය වන නීල පබළු ටෙලි නාට්‍ය අභිමන්ගේ චරිතය වෙනුවෙන්. ඉතින් මේ සතුට පිළිබඳව වගේම ළඟදිම පියවදවේට සැරසෙන සුමිරාන් ගුණසේකර ඒ පිළිබඳවත් කියලා තිබුණේ මේ විදිහටයි. කොහොමද රංගන ජීවිතය ආරම්භ කරන්නේ? මම ක්ෂේත්‍රයට එන්නේ ළමා නිවේදකයෙක් විදිහට. කොළඹ රාජකීය විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරනකොට ඒ කාලෙම ජාතික රූපවාහිනියේ වැඩසටහන් වෙලිනුත් මෙහෙවන්න ලැබුණා. ඉන්පස්සේ පාසලෙන් සමු අරගෙන ස්වාධීන රූපවාහිනියට සම්බන්ධ වුණා. එහිදී සඳරුවන් ජයවික්‍රම මහත්මයා තමයි මාව මුලින්ම ටෙලි නාට්‍ය වලට සම්බන්ධ කරගත්තේ. ඒ 2013 වර්ෂයේ විකාශය වුණු සුලග කියන නාට්‍යයේ පවන් කියන ප්‍රධාන චරිතයට. සඳරුවන් අයියා පාසල් යන කාලේ අපේ ගෙදරට දුරකථන මෙමුමක් දීලා මෙහෙම ඇහුවා. මල්ලි මම සුලග කියලා නාට්‍යයක් කරනවා. ඔයා කැමතිද ප්‍රධාන චරිතේ රඟපාන්න කියලා. මං කිව්වා අම්මලාගෙන් තමයි අහන්න ඕන කියලා. අපේ පවුලේ එකම දරුවා මම නිසා දෙමව්පියන්ගේ අවධානය ඉහළින්ම පැවතුණා. පොඩි දෙයක් කළත් ඒ දෙන්නා පස්සෙන්මයි හිටියේ. එකම ළමයා නිසා එයාලා රඟපාන්න කැමැත්ත දුන්නත් අම්මා කිව්වා කොච්චර රොමැන්ටික් චරිත තිබුණත් ගැණු ළමයින්ගේ අතින් අල්ලන්න බදාගන්න යන්න එපා කියලා. ආශා ඉදිරිසිංහ අක්කා එක්ක තමයි රඟපාන්න තිබුණේ. කොහොම හරි සුරංග දර්ශනවලට අතින් අල්ලන්නේ නැතුව ආදරය කළ රඟපෑවා. රසිකයින්ට ඒ ආදරයත් දැනුණා. සුමති සම්මාන ඔල්ලේ ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ලැබුණාම දැනුණු සතුට කොයි වගේද? ජනප්‍රියම නළුව සම්මානය ලැබෙන්නේ වාසනාවකට. ඒ ජනතාවගේ ආදරය, ඒක තමයි කලාවේ රඳා පවතින වටිනාම දේ. ඊට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකට කලාකරුවෙක්ට ඉදිරියට යන ලැබීම ලොකු පන්නරයක්, අසීමිත සතුටක්, අසීමිත ආදරයක්. මේ දේවල් මට ගොඩක් වටිනවා. මෙහෙම සම්මාන උළෙලක් සංවිධානය කරන්න ඕන, කලාකරුවන් දිදි ගන්නවන්න ඕන. ඒක ඉදිරි රඟපෑම් කටයුතු වලට ලොකු ශක්තියක්. ඒ පිළිබඳව කොහොමද රසික ප්‍රතිචාර? ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ලැබීම ගැන මට වඩා මේ සම්මානය ඕමනා වුණේ පිරිසක් හිටියා. ඒ අතර මගේ අම්මලා දෙන්නා, තාත්තලා දෙන්නා, බිරිඳ වගේම බිරිඳගේ නංගි, මගේ ව්‍යාපාර ආයතනයේ පිරිස, අපේ ලංකාවේ නිවේදක නිවේදිකාවන්ගේ එකමුතුව කියන සංගමයක් තියෙනවා. ඒ සංගමයේ ඉන්නවා විවිධ නාලිකාවල නිවේදක නිවේදිකාවන්. එයාලත් උදව් කළේ ඒ තමන්ගේ වැඩ කරන නාලිකාවල කලාකරුවන්ට නෙවෙයි, මට සම්මානය අරන් දෙන්න. එයාලට ලොකු ඕමනාවක් තිබුණා. විශේෂයෙන්ම රාජකීය විද්‍යාලයේ 2006 කණ්ඩායමත් මේ රටේ රසික රසිකාවියන්. මගේ බිරිඳ ප්‍රෙග්නට් නිසා සම්මාන උළෙලට ආවේ නැහැ. දැන් අපිට පුතෙක් ලැබෙන්න ඉන්නේ. දැන් මාස 6ක් ගත වෙලා. බිරිඳ මේ සම්මානය ලැබුණා කියලා රූපවාහිනියෙන් දැකලා සතුටට අඬලා තිබුණා. අම්මා එගෙන මට දුරකථනයෙන් කතා කරලා කිව්වා. මේ සියලු දෙනා මම ආදරෙන් මතක් කරනවා. ජනප්‍රිය නළුවාට හිමි සම්මානය ලැබෙන්න පෙර දිනේ විරෝධතා දක්වලා දුරකථන ඇමතුම් ලැබුණා නේද? ඒ ගැනත් කියමු නේද? ඔව්, ඇත්තෙන්ම එහෙම ඇමතුම් ලැබුණා. උදාහරණ වශයෙන් අපි ඡන්ද ව්‍යාපාරයක් ගත්තම තමන් කැමති කෙනා දිනවනවට කැමති, ඒ වගේම තමයි සම්මානත්. තමන් කැමති කෙනාට සම්මානය ලබා දීලා ඒ කෙනා විහෙරෙන් ඔසවා තබන කවුරුත් කැමති. ඒ දුක සාධාරණයි. සමහර අය කිව්වලු කොහොමද යාට සම්මානය ලැබෙන්නේ කියලා. මේ විරුද්ධත්වය දක්වපු කිසිම කෙනෙක් කෙරෙහි මගේ තරහක් වෛරයක් නැහැ. ඒ අය අද බැන්නත් ඉදිරි දිනයක ඔවුන්මට ආදරය කරයි. ඔබ නීලපබළු නාට්‍ය වගේ සැබෑ ජීවිතයේ බොස් කෙනෙක් නේද? ඒ ගැනත් කියමු නේද? මට තියෙන ඇඟලුම් ව්‍යාපාරයක්. ඒකේ නම ඩීප් කෝනර්. පිහිටලා තියෙන්නේ ඇහැලියගොඩ. මේ සම්මානය අතට ගන්න මගේ ව්‍යාපාරයේ කළමනාකාරීත්වය දරුවෝ ටික දැරූ උත්සාහය වචන වලින් කියන්න බෑ. ඒ අයටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒක තමයි ආදරේ කියන්නේ. මේ සියලු දෙනා පවුලක්. එයාලා තමයි මගේ ජීවිතේ ශක්තිය. සැබෑ ජීවිතයේ කුරුළු සහ පූජා යන මේ දෙන්නගෙන් එකෙක් බාර ගන්න ලැබුණොත් කාවද බාර ගන්න කැමති? සැබෑ ජීවිතයේ පූජා ලැබුණත් කුරුළු ලැබුණත් බාරගන්නේ මගේ බිරිඳ නවෝද්‍යා. මම බලාපොරොත්තු වෙන සියලුම ගතිගුණ සර්ව සම්පූර්ණව තියෙන්නේ මගේ බිරිඳ ළඟ. අපි මන් පූජාට කුරුළුට ආදරය කරන එකට නවෝද්‍යාගේ අකමැත්තක් ඊරිසියාවක් දැනිලම නැද්ද? කවදාවත් නැහැ. කුරුළු සහ පූජා කියන්නේ නවෝද්‍යාගේ හොඳම යාළුවෝ. එයා තමයි ෂූටිං කරන අවස්ථාවලදී ආදර චරිත රඟපානකොට කියන්නේ තව ටිකක් ලං වෙලා ඒ චරිතය රඟපාන්න. ගෙදරින් මේ නිදහස ලැබුණේ නැත්තම් ඒ චරිතය රඟපාන්න බෑ. මේ සම්මානයට පාත්‍ර වෙන්න ඒ අවබෝධයෙන් නිදහස ගොඩක් පිටුවහලක් වුණා. සුමිරාන්ගේ පවුල විස්තර ටිකකුත් කියමු නේද? පවුලේකම දරුවා මම. විශාල කැපකිරීමකින් මාව හැදුවේ අම්මා. පුංචි කාලේ වගේම තාමත් මං ළඟ ඉන්නවා. අපි පුංචි පවුලක්. නවෝද්‍යා වැලි කෙළිය සෙල්ලම් කර පුංචි කෙල්ල අවුරුදු 5ක් ආදරය කළා. විවාහ වුණා. මගේ මාමා කෙනෙක්ගේ දුවෙක් එයා.
අනාගත බලාපොරොත්තුත් කියමු නේද? සාර්ථක පවුල් ජීවිතයක් සහ ජනතාවගේ ආදරය කරන හොඳ කෙනෙක් ලෙස ජීවත් වීම කියලයි ඔහු කියලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.